දැන් බලන්න ගෙවල් වල ජරමර නැද්ද? කොබන්න ජරමර නැති ගයක් හම් වෙච්ච කෙනෙක් අතවස. මෙහෙත් නැද්ද ජරමර නැති කෙනෙක්? එහෙනම් මෙහෙත් ජරමර. මෙහෙනේ අජරමර. බුද්ධ ශාසනේ අජරමර. ජාති තියෙන තැන මොනවද තියෙන්නේ? ජරමර. දැන් අපි නොදකපු තව දෙයක් තමයි ජාති අල්ලලා අපි සතුටු වෙනවා ජරා මරණ එනකොට අනන ජරා මරණ එනකොට දුක් වෙනවා ජරා මරණ එනකොට පොළොවේ බස් කනවා එහෙනම් මේ ලෝකේ ඔබට හම්බුණාද හොයාගන්න පුළුවන් වුණාද ජරා මරණ නැති ජාතිය එන ඔන්නේ කතාවේ තමයි නිවන තියෙන්නේ ගෙදර අපල නැද්ද කොබන්න අපල නැති කෙනෙක් अपल तीन गेदर अपल मेहने पल पलया बुद्ध शासन मग पल तीन मेह अपल दिखने खोयागंडन हुआ तीन बलुन लगदरी ससरे अणुंट हेन इलाला तीन हेन हुआ हेन गापंग तीन ඔන්නෝකට හුරු වෙවි ආපු ටික අපලයක් කැටිර ආපු ඵලේ අපලේ එන හුරු අපල වෙලා වෙන මේ සසර ගමනේ වැඩිපුරම කේන්ද්‍ර කරගත්ත ටික කේන්දරේ තියෙන මේ සසර ගනේ ගමනේ වැඩිපුර ලැග්ග තැන ලග්නේ තියෙන මේ සසර ගමනේ වැඩිපුර ග්‍රහණය කරගත්ත ටික ග්‍රහයාගේ තියෙන मे ससर गमने मुन दहाँ दावे गेल दसावती दस कुशलेवन दसाव हों दस अकुशलेवन दसाव दंदन बलागत्न दें तमंट बलागत हेन मेडे इन मिच्चर काल मम दु दुख दाह असहन या खदागत् मिन्न मे एत्न देख कथंद බලන්න අදටත් අපිට තියෙන හේතු මූණ හිනාවක් තිබුණාට හිත ඇතුලේ කොච්චර බයක් තියෙනවද කොච්චර අසහනයක් තියෙනවද කොච්චර බැලීමක් තියෙනවද එහෙනම් මේ ලෝකේ හරියට අවංකව හිනා වෙන්න පුළුවන් නම් හරියට අවංකව හිනාවන කෙනෙක් නම් බයක් දුකක් දාහයක් බැලීමක් අසහනයක් නැති දෙනෙක් වෙන්න අශෝකං විරජංකේම ශෝක නැ බය නැ දාහ නැ අසහන නැ දුකෙන් මිදින්න කැමති වගේම සැපෙන් ඉන්න කැමති නේ අනිත් පැත්තට කැමති සැපෙන් ඉන්න කැමති වෙලා අපි මේ ලෝකයේ එක එක දේවල් ඇසුරු කරගෙන රූප ශබ්ද ගන්ධ රස පහස ඇසුරු කරගෙන අපි ගමනක් යනවා අනාදිමත් සංසාරක ඉද පටන් ඔය ගමනේ රැවටෙන් දෙපා මේ පළවෙනි එකයි මේ අන්තිම එකයි කියන මේ දහම නොදන්නා නිසාම බුදු පියාණන් වහන්සේ කියනවා මහණෙනි ඔබත් මමත් අනන්ත දුක් විඳගෙන මේ ගමන ආවේ එන ඔබ මමත් මෙන්න මේ සංසාර ගමනේ අනාත දුකක් විඳගෙන අද තේරෙන්නේ නැති අද දන්නේ නැති හින්දා ඒ ටිකට ගැන කල්පනාවක් නැ මතකයක් නැ හැබැයි සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ ලෝකේ යථාර්ථය මේ ලෝකේ ඇත්ත ලෝක සත්‍යයට මහා දයානුකම්පාවෙන් දේශනා කළා. එකවරක් බුදුහාමුදුරු ගමනක් වඩිනකොට මීහරක් ටිකක් තනකොළ කනවා. මේ තනකොළ කන මීහරක් ටික දැකලා බුදුහාමුදුරන්ට සිනාවක් පහළ වෙනවා. බුදුන් වහන්සේලා මේ ඕන එකටයි එපායකටයි හැම වෙලෙම අපි වගේ හැකහැක්කක ඉන්නයි නෙමෙයි. උන්වහන්සේලා අවශ්‍ය කාරණාවක් තිබුණොත් දහමක් තිබුණොත් hinaවි. මේ hinaව දැකපු ආනන්ද හාමුදුරු අහනවා භාග්‍යතුන් වහන්සේ විශේෂයක් තියෙන ඉඳ උන්වහන්සේගේ hinaවේ. ඇයි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ මේ වෙලාවේ hinaවක් පාලක කළේ? අන්න එතකොට ආනන්ද හාමුදුරුවන්ගෙන් අහනවා බුදුහාමුදුර ආනන්ද රත්නේ තනකොළ කන ගෙරියෝ ටික මීහරක් ටික ඔබට පේනවද? එතන ආනන්ද හාමුදුරුවෝ තේනවා උත්තරය දෙනවා පේනවා භාග්‍යතුන් වහන්සේ आनंद मम दकीन अय मीहर गुड़े एक रक्ति रजन
බලන්නේද මෙතනත් නෑ සක්විති රජ වෙච්ච අපිට පේන්නේ නැති කැලල විතරයි මෙතන ඉන්න අපි ඔක්කොමත් සක්විති රජ වෙලා මේ ආපු ගමනක් තියෙන අන්න එදා තනෝගල කන හරක් ටිකත් සියලුම හරක් එතන හිටපු සක්විති රජ වෙලා ඉන්න ආනන්ද මම දකින්න ඔය හරක් උඩ එකෙක්වත් නෑ සක්‍ර දෙයියනොයි आनंद मम दकिनवा ओय हरकोडे एकेक्वत् नै महाब्रह्म यनुवि दैं बलन्न मेतन दीन कथान्दरे बुदुहांदुरे मे सत्तुंट नेमे हिनावुने एतन उन्नहंस किन मात एक आनंद मेतन 500ක් वडिनु ओय 500ෙන් එක්කෙනෙක්වත් ආපහු ඔතෙන්ට යන්නේ නැහැ මෙතන ඉන්න අන්තිමයා සෝතාපන්න දහම තුල නැත්තම් තනකොල කණ්ඩ වෙයිද නොවේද ආපහු තනකොල කකා ඉන්න කැමති අය ඉන්නවද මෙතන හරකෙක් වෙන්න කැමතිද කොබන්න හරකෙක් වෙන්න කැමති අය කැමති නෑනේ හරකෙක් වෙන්න අකමැතියි හැබැයි හරක් වැඩ කරන්න කැමති නැද්ද හරක් වැඩ වලට කැමතියි ඉතින් එහෙනම් අකමැති වුණාට වැඩක් නෑ හරක් වැඩ දුනොත් හරකෙක් වෙනවා ලෝක සත්‍යය බල්ලෙක් වෙන්න අකමැති බලු වැඩ කරන්න එන කැමති. එහෙනම් අකමැත්ත ඕ කැමැත්ත නෙමෙයි බලපාන්නේ හේතුව. බලු වැඩ තිබුණොත් බල්ලෙක් හරක් වැඩ තිබුණොත් හරකේ පෙරේත වැඩ තිබුණොත් පෙරේත. එහෙනම් යනව ගමනක් අද දන්නේ නැතුව 60ක් කල්ලගෙන ආපු හැටි දැක්කා. යනව දකින්න आवे को हिंद अन्न को हिंद किला अभी अवबोधयाक उन्नोट तमाइ संबुदुरजानन हंसे पटी नागोति अभीट नोपेन उन्नहांसे दकला महादयानुकंपावें अभीट देश नागला दहम मे अनंत संसार गमने अभीट वेडिहरियाक अंड दी सतरप एनं उबत मम मेन्न मे अनतुरे मिदहासेन मगहोयागान දුකෙන් නිදහස් වෙනවා කියන්නේ ධර්මයේ අවබෝධ කරනවා දුකෙන් නිදහස් වෙනවා කියන්නේ මෙන්න මේ ජීවිතයේ මේ තියෙන අසාරත්වය ඔබට වැටහුනොත් මේ ජීවිතයේ තියෙන යථාර්ථය ඔබට වැටහුනොත් කවුරුත් සසර ගමනට හේතු හදන්නේ නැහැ කවුරුත් රූප ශබ්ද ගන්ධ රස පහස ගැන බලාපොරොත්තු තියාගන්නේ නැහැ බලාපොරොත්තු නැති තැන උපාදාන නැහැ උපාදාන නැති තැන භව නැහැ භව නැති තැන ජාති නැහැ जाति नति तन जरा मरण ने जरा मरण नति तन शोक परिदेव दुख दोमनस एहना मेन्न मेक पटंगत को उपादान खदिंड हेतु तमय तन्नावेने ए तेंगवल हावेन हेनुवा तन्नी हा तन्हा कोहेरी हाउनो इतने तीन तन्हा එහෙනම් ඔබට ප්‍රිය දෙයක් මధుර දෙයකටමයි ඔබ තණ්හා වෙලාදී. අන්න තණ්හා වෙන පටන් ගන්න මුලක් තියෙන. විද්‍යාව වෙන්නේ මේ අවිද්‍යාව. අවිද්‍යාවෙන් පටන් අරගෙන ඒ සංකාර කළා විඥාන වුණාට පස්සේ නාම රූප වෙලා සලායතන ස්පර්ශ වේදනා තමයි තණ්හා. එහෙනම් මොකකට හරි හා වුණා නම් තණ්හා පච්චය තමයි උපාද. ඊට පස්සේ තමයි භව ඊට පස්සේ තමයි ජරා එහෙනම් අපිට දැක්කට පස්සේ එනවා ඊළඟට ප්‍රශ්නයක් අනේ මේක මග කරගත්තොත් හොඳයි දැන් මෙන්න එහෙනම් රූපයක් දැකලා අපිට තියෙන ඇති වෙන ඊළඟ ප්‍රශ්නේ තමයි ඒක ළඟට ගන්න දැන් රූපය දැක්කා ඊට පස්සේ කටහඬත් අහන්න ඕනේ කටහඬ කොහොමද දන්නේ කටහඬත් හොඳයි රූපෙත් හොඳයි හැබැයි සුවඳද දන්නේ දැන් කටහඬයි රූපේ කොච්චර හොඳ වුණත් ඇටද ළඟට යනකොට ගඳ ගන්නවා එහෙනම් සුවඳට හරියන්නත් ඕන එහෙනම් දිවට කයට මෙන්න මේ මුදු පහසට ගැලපෙන්නත් ඕන මීටර් 50ක් එහා ඉඳලා දැකපු රූපේ ලස්සන කටහඬ අහන්න මීටර් 10ක් ළඟට ආවා මීටර් 10ක් ළඟට අරගෙන දැන් සුවඳ විඳින්න 10ෙන් බෑ මීටරයක් විතර එන්න ඕන දැන් මීටරේ දැන් රස පහස බලන්න මීටරේ ඉඳලත් බෑ ළඟටම ගන්න ඇස කන නාසය දිව කය මේ බලන්න යන හැටි මීටර් 50ක් එළියේ හිටපු කෙනා දැන් අන්තිමට තමන්ගේම වෙලා නැත්
එහෙනම් මෙන්න දකින්න රූපයක් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ දැකපුවාන් අන්තිමට මම මගේ කරගන්නවා කියන ළඟටම ඇවිල්ලා දැන් ඊට පස්සේ අන්න හදාගත්තා මම මගේ කියන දේ පටන් ගත්තේ අවිද්‍යාවෙන් පත්‍ය සංකාර එහෙනම් හිත මේ අවිද්‍යාවකින් තමයි මේක පටන් ගන්න ලෝක සත් ඒ ගැන හිතලා ඒ ගැන කතා කරලා ඒ ගැන කියවලා ඒකට අවශ්‍ය කටයුතු කරලා අන්න මම වගේ කියන වැඩපිළිවෙල හදා දැන් හොඳ જાතියක් තමන්ගේ කරගත්ත જાතිය ගැන හරි සතුටින් ඉන්න හරි කැමැත්තෙන් ඉන්නවා මට හොඳ જાතියක් හම්බුණා කියලා උද්දාමයෙන් උත්ින් දැන් බලන්න ඊට පස්සේ වෙන ප්‍රශ්න જાතිය නැති කාලේ නෑ කියලා පොඩි දුකක් තිබුණා තමයි අනේ මට හොඳ જાතිය කෙනෙක් දෙයක් නෑනේ දැන් හොඳ જાතිය කෙනෙක් හම්බුණාට පස්සේ ඔබට ඉස්සෙල්ලාම ඇති වෙන ප්‍රශ්නේ බලන්න හොඳ જાතිය කෙනෙක් හම්බුණාට පස්සේ දැන් මෙන්න මේක රැකගන්න තියෙනවා ඔබට ලොකු ප්‍රශ්නේ හොඳ જાතියක් මොකක් හරි සත්‍යයේ පුද්ගලයේ ද්‍රව්‍යයක් වස්තුවක් මේ ඕන එකක් ඔබ හිතාගන්න දැන් මම වගේ කරගත්තට පස්සේ ඔබට තියෙනවා ප්‍රශ්නයක් මෙන්න මේක රැකගන්න මෙන්න මේ දෙයට පහරක් වදීද මෙන්න මේ දෙයට විනාශයක් වෙයිද මෙන්න මේ දෙයකට අලාභයක් වෙයිද ඔබ ළමකට ගත්ත රූපේ හරි ශබ්දේ හරි සුවඳ හරි රස හරි පහස හරි හොඳ જાතිය කියලා ළඟට ගත්තා ළඟට ගත්ත જાතියට ප්‍රශ්නයක් එයි කියලා දැන් බයක් එනවද නැත් කැඩෙයිද විඳෙයිද ලෙඩ වෙයිද මැරෙයිද කවුරු හරි අරයියයිද කවුරු හරි කල්ලා බිඳලා විනාශ කළා දායිද දැන් මාර ප්‍රශ්නයක් නේද නෑ කියලා තීච්ච චූත්‍රි දුකට වඩා දසදහස් ගුණයක දුකක් දැන් ළඟට ආවට පස්සේ වැඩි වුණාද නැත් වැඩි වුණා නෑ කියලා එක දුකක් තිබුණා උත්සාහ කළා වීරිය කළා කොහොම හරි හොයාගත්තා දැන් එක දුකට දුක් කීයක් විඳිනවද දැන් තිබුණත් ප්‍රශ්නයක් නොතිබුණත් ප්‍රශ්නයක් කැඩුණත් ප්‍රශ්නයක් කැඩුනේ නැතත් දැන් මාර වැඩක් නෙවෙලා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන කැඩෙයිද විඳෙයිද මැරෙයිද ජාති ගින්න හදාගන්න කැඩෙනවා බිඳෙනවා මැරෙනවා ජරා ගින්නත් හැදුන කැඩුණා බිඳුණා මැරුණා මරණ ගින්නත් හැදුනද නැද කැඩිලා බිඳිලා මලාට වාසේ දැන් සැපෙන්ද ඉන්නේ දුකෙන් හිත හිත හුල් ලොහුලේ අපි දන්න නෝන කෙනෙක් දැන් ලබන සතියේ කොහෙද එහෙත් තියෙනවා බණ පවුල එකම දරුවා මෙන්න මේ එකම දරුවා හොඳට ඉගෙන ගත්තා ලංකාවේ විභාග ටික පාස් කරලා ඉවරලා ඉංග්‍රන්තේ ඇරියා වැඩිදුර අධ්‍යාපනයේ සඳහා එහෙත් අති දක්ෂ ලෙස විභාග ටික පාස් කරලා ලංකාවට එනකොට තෑග්ගක් දුන්නා ලක්ෂ 80ක කාර් එක සල්ලි තියෙන ඉතින් හොඳ පවුලක් එකම දරුවනේ නොකරන දෙයක් නැහැ කාර් එකේ ගිය දරුවා ආවේ පෙට්ටි අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති හිතපු දේ උනේ නැහැ උනේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ලං කර ගන්නට අදහසින් ගෙන ආපු જાතිය මරණයටපත් වුණා මම කිව්වේ බන්න දැන් අවුරුද්දේ බන්න ඔව් තුන් මාසේ බන්න කිව්වා දැන් අවුරුද්දේ බන්න තියෙන්නේ ලබන සතිය දැන් කොහොමද වැඩේ දැන් ගෙනල්ලා කැඩේද බිඳේද ලෙඩ වේද මැරේ කැඩෙනවා බිඳෙනවා ලෙඩ වෙනවා මැරෙනවා කැඩුනවා බිඳුනවා ලෙඩ වුණාම ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් දැකපු දවසේ ඉඳන් දැයපු වටිනාකමත් එක්ක අන්තිමට කෙලවර කළේ සැප ගොඩකින්ද දුක් ගොඩකින්ද දැන් මම ඔබෙන් අහනවා ඔබට සැප හම්බුනේ ලංකර ලං වුණාට පස්සේද ඈත් වුණාට පස්සේ ඔබ සැප හම්බ වෙනවා කියලා හිතන්නේ හරි මේකට උත්තර දෙන්න මේ උදාහරණ පොඩි කතාව මෙතන වැඩි හිටියෝනේ ඉන්නේ ඔක්කොම අපි හිතන්නේ අපි බඳින වයසේදී විවාහ යෝජනාවක් කාට හරි කරනවා මේ විවාහ යෝජනාව කරනකොට පළවෙනි එක්කෙනා අපි ප්‍රතික්ෂේප කරනවා බෑ කියනවා මට බෑ
අපිත් නිකන් ඉන්නේ අපි කොහොම හරි දෙවෙනි එකත් තව කෙනෙක්ට කරනවා මං මගේ මොකද්ද තියෙන අඩුපාඩු කියලා අපි බැන බැන එයාටත් බැන බැන ගිහින් දෙවෙනි විවාහ යෝජනාවත් කරනවා තව දෙවෙනි එක එයා පැනපු ගමන් බාර ගන්න පළවෙනි කෙනා බෑ කිව්වා දෙවෙනි කෙනා හා කිව්වා මේ දෙන්නෙන් ඔබව සතුටු කළේ පළවෙනියද දෙවෙනියද කවුද සතුටු කරේ උත්තර දෙන්න බෑනේ දැන් මේ ගුටි කණ්ඩුවේ ගෙදර කියලා නේද ඔබව සතුටු කළේ ඇත්තරම දෙවෙනියද බෑ කියපු කෙනාට බැන බැනනේ ආවේ දෙවෙනිය සතුටු කළා කියලා ඔබ හිතන් ඉරියට ඇත්තටම ඔබව සතුටු කළා තියෙන පළවෙනි දැන් හිතන්න මෙහෙම ඔබට ආරංචි වෙනවා කොහොම හරි දවසක් අර ඔබ ප්‍රතික්ෂේප කරපු ඔබට විවාහ යෝජනාවට අකමැති වෙච්ච කෙනාට හොඳ කරන්න බැරි ලෙඩක් හැදිලා කියලා විපත්වල තියනව එහෙනම් මෙන්න මෙතන තියනවා අපි නොදකපු කෑල බණ්ඩ ඔන්න ඔය කෑලෙත් තියෙනවා බුදුහාමුදුරගේ බණ ටික ඔය උදාහරණෙත් තියෙනවා අපි හැම වෙලේම හිතෙන්නේ ළඟට ලැබෙච්ච දේ සැප දෙනවා කියලා හැබැයි ළඟට ලැබිච්ච දේ දෙන්නේ දුක. අපි හැම වෙලේම හිතන්නේ අපෙන් අත්හැරිච්ච දේ දුක දෙනවා කියලා. හැබැයි අත්හැරිච්ච දේ තමයි සැප දෙන්නේ. හොඳයි තව උදාහරණයක් කියන්නම්. කවුරු හරි තරුණ ජෝඩුවක් ළඟදී විවාහ වෙයි. අලුත් ජෝඩුවක් ඉන්නවා කියන්නේ කුරුල්ලයි කිරිල්ලයි වගේ. ඒ දෙන්නා ඉතින් එකට යන්නේ එන්නේ කන්නේ බොන්නේ හරි උකුළු මුකුළු හිනාව හැම වෙලේම ඇහෙනවා ඒ ගෙදර අලුතෙන් බැඳපු ගෙදර අල්ලපු ගෙදර තියෙනවා ඒක අලුතෙන් නෙවෙයි අවුරුදු 10ක් 12ක් විතර එනවා ඒ ගෙදර උකුළු මුකුළු ඒවා නැහැ ඔය රාස්පාන් උඩින් යන සද්ද වලන් උඩින් යන සද්ද තමයි ඒ අය දැන් මේ ගෙවල් දෙකෙන් සතුටින් ඉන්නේ සැනසීමෙන් ඉන්නේ පළවෙනි ගෙදරද දෙවෙනි ගෙදරද මේ අහන ප්‍රශ්න වලට කොහොම උත්තර දෙන්නද මන්නේ මම අහන්නේ තේරෙන එක වැඩි දුර හිතන්න ඕනේ ඔය ගෙවල් දෙකෙන් සතුටින් ඔබට පේන ඇන්දිරට සැපෙන් ඉන්නේ කොයි ගෙදරද පළවෙනි ගෙදරද දෙවෙනි ගෙදරද දෙවෙනි ගෙදර ආයෙන අද කියලා වලන් ටික පොඩි කළා මම වැඩිම සැපෙන් ඉන්නේ කොයි ගෙදරද කියලා අපි හොයලා බලමු හරි දැන් ඔහොම ඉන්නකොට අර අලුතෙන් බැඳපු ළමයාගේ අර අර ගෙදර මහත්ය දෙවෙනි ගෙදර එයා ටිකක් මත්පැන් එහෙම පානය කරනවා නෝනාට එහෙම තලනවා අර ගෙදර ඒව නැහැ කොහොම හරි අර අලුතෙන් බැඳපු ඒ පුතාගේ වැඩට යනකොට මොහකාරී හැප්පිලා අත කල්ල යනවා අත කල්ල ගියොත් ඒ ගෙදර මහා අඳෝනෝ අයියෝ අපි දෙන්නට වෙච්චදී. අනේ ඇස්සහ කටවා වැදුනක් දන්නේ නැහැ කියලා එහෙ උල්ලන. අර ගෙදර මිනිහක් කොහේ හරි වැදිලා අත කැරලා යනවා බීලා හරි එනවා. ඒ ගෙදර මොකක්ද තියෙන්නේ? හොඳ වැඩි කියන්නේ. හොඳට ළඟට අරන් අත කකා වෙහෙද්දි වඳින එකක් නැද්ද? දැන් ඇයි ගුටි ගන්න නැතු කා සතියක් දෙකක් මාසයක් ඉදිය හැකි. අරේ උටු පෙරාගෙන අඬනකොට වෙහෙ මේ සතුටක් ඇයි? දැන් ඔහොම ඉන්නකොට අර පළවෙනි ගෙදර ඒ පුතාට එයා වැඩ කරන්නේ රජයේ සේවයේ එයාට එනවා පත්වීමක් ඔය හැරි ඈත බලාත අපි ගිහම යාපනයේ පැත්තට හම්ුණාගේ දැන් බැඳලා තාම සතියයි දෙකයි පත්වීමක් ආව අලුතෙන් මාරුවක් යාපනයේ දැන් ඕක ආපු දවසේ ඉඳන් අර ගෙදර නාහෙන් අඬනවා කියෝනවා අයියෝ අපි දෙන්නට වෙච්ච දැන් දෙන්නට යන්න විදියකුත් නැහැ මෙයා මේ දාලා තමන් කැමතිම කෙනා දාලා දැන් එයාට යන්න වෙලා තින් තනියෙන් හරි මහා අසහනයකට වැටෙනවා අරගෙන කොහොම හරි ඉතින් යන ගමනුත් දැන් එදා කොහොම හරි පත් වීමට දැන් අලුතෙන් වැඩ බාර ගන්න යනවා ඉතින් උගින් ඉඳත් බෑ දැන් එක්කෙනා දෙන්න වෙලා තියෙන වියදමුත් වැඩි තව ටික තව දෙන්න තුන් දෙනා වෙන කොහොමත් වැඩිපුර ගානක් හොයන්න යන්නම වෙනවා ඉතින් මෙයා කොහොම හරි හිත හදාගෙන යනවා දැන් යනකොට ආදරේ වැඩි ඉඳී ඉතින් හැම වෙලේම කෝල් කර කර හොයනවා කාපි එක බීබී එක ඔය ඔක්කොම හොය හොය තමයි එයා කනකම් මෙහෙ කන්නේත් නැහැ ආදරේ වැඩි දැන් බස් එකේ යනකොට අහනවා ඉතින් කෝල් ඇද්දිලා ඒ බස් එකක් හම්බුණාද හම්බුණා හම්බුණා සීට් එකක් හම්බුණාද හම්බුණා හම්බුණා ඔය සීට් එක අනිත් පැත්තේ කවුද ඉන්නේ
බැරි වෙලා හරි කෙල්ලෙක් කිව්වොත් මෙහි බය වෙනවද නැද්ද බය දැන් එහෙනම් කාලය බලන්න මොන තරම් අවුලක් කරනද දැන් අල්ලපු ගෙදර එක්කෙනාට ට්‍රාන්ස්ෆර් එකක් ගැලු මාතරට ඒ ගෙදර එතකොට එයා ගිලාන ඒ ඔය ට්‍රාන්ස්ෆර් එක නිකන් ටික කාලයකටද නිකන් දිග කාලයකටද එහෙ ටික කාලයක් ගියොත් දුකයි අරහෙ ටික කාලයක් ගියොත් සපයි එහෙ දිග කාලයක් ගියොත් දුකයි මෙහෙ දිග කාලයක් ගියොත් සපයි දැන් බලන්න ආදරේ වැඩි දැන තියෙන්නේ සැනසුමද බය සැනසුමද ගින්න සැනසුමද අවුල ආදරේ අඩු දැන කැඩුනොත් කැඩිද්දී මටම හොඳ වැඩි ඔකට කියනවද නැද්ද බිඳුනොත් බිඳිද්දී මැරුනොත් මැරිද්දී එනම් මෙන්න අපිට පේන්නේ නැති දෑන මෙන්න මේ ලෝකෙට අපි ආදරේ වැඩි වෙන තරමට වැඩි වෙන්න ගින්න බව මතක තියාගන්න. ආදරේ නිරුක්තියක් දන්නවනේ. ආ කියලා දර දීලා ආදර වෙලා දැන් කෑ ගහනවා ගින්දරකින්. දා ගින්දරට දර දැම්මහම වැඩි වෙනවද අඩු වෙනවද ගින්න? ඉතින් ආදර කියන්නේ ඔන්න ඔය ගින්නට දර දාගන්න වැඩේ. එනම් මෙන්න මේ ලෝකයේ යම් දෙයකට ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ විතරක් දැකලා කැමැත්තක් ඇති කර ගන්න සියලු දෙනාටම ඊළඟට එන්නේ සහනයක් නෙමෙයි අසහන. මොකද ලෝකයේ ධර්මතාවයක් තියෙනවා අපිට වෙනස් කරන්න බැරි. මේ ලෝකයේ ධර්මතාවය තමයි ජරා මරණ සහිත ලෝකයක් නිසා ශෝක පරිදේව දුක්ඛ දෝමනස විඳින්න වෙනවාමයි. එහෙනම් කවදාවත් ගේන જાතියක් Taman කැමති ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් තියාගන්න පුළුවන්ද බැරිද? බැන් එහෙනම් නිෂ්කලංකව ඉන්න තියෙන එක නැති වුණානේ නිවන නැති කරගත්ත කිවන්නේ නිවා ගන්න එක නැති වුණා වැටුනේ මොකද්ද ගින්නට වැටුණා කිව්වෝ එහෙනම් නිවන නැති කරගෙන ගින්නට වැටෙන පාර හැදුනේ මෙන්න මේ ලෝකයේ ඇත්තම දකපෙකේ කතන්දර විදර්ශනාවක් නොකර විදලා බලන්න නැතුව මෙන්න මේ චූටි කෑල්ලක් දැකලා මට හොඳ එකක් හම්බුණා වටින එකක් හම්බුණා සාර එකක් හම්බුණා කියලා අපි උද්දාම වෙනකොට පහුවදා ඉඳන් අපිට අඬන්න වෙලා තියෙනවා පහුවදා ඉඳන් අසහනෙට පහුවදා ඉඳන් ගින්න එහෙනම් මෙන්න මෙතන දහම දැකපු කෙනා මේ ಜಾති නිසි ಜಾති කියන්නේ මේ ಜಾති නිසි නෑ අනිසි එහෙනම් ඔබයි මමයි දුක් වින්දනන් දුක් වින්දේ මෙන්න මේක දකින්න ඔය දහම දකින්න නැතු කවුරුත් මැරිලා තියනවාද බඩරි දෙනවා කියලා වහබිව්වා කියලා එහම මගේ බඩරි දෙනවා මම වහබනවා අහලවත් තියනවාද මගේ කකුලරි දෙනවා මම පයින්නෝ කෝච්චියට අහලා තියනවාද මගේ ඔළුවරි දෙනවා මම එල්ලිලා මැරනවා අහලා තියනවාද එනම් මේ කය රිදුනට කවුරුත් මැරිලා නැහැ හැබැයි හිතරි දිච්ච අය එල්ලිලා මැරිලා නැද්ද හිතරි දිච්ච අය වහබීලා නැද්ද හිතරි දිච්ච අය කෝච්චියට බැල්ලා නැද්ද හිතරි දුනේ කොයි ටිකේද හිතරි දුනේ සාරයි වටිනවා කියලා අල්ලපු ටික සාරයි වටිනවා කියලා අල්ලපු ටික කැමැතිසේ නැති වෙනකොට Tamanට ඕන විදියට පවත්ත ගන්න බැරි වෙනකොට එල්ලිලා මැරෙන්න වෙනවා වහ කන්න වෙනවා කෝච්චියට පයින්නත් වෙනවා අචින්ති තම්පි භවති චින්ති තම්පි විනාශති එනතත් පොළොවේ වස් ටිකක් හරි කන්න වෙනවද නැද්ද එහෙනම් මේ සැප හොයාගෙන ගිහිල්ලා වැඩිලා තියෙන සැපටද දුකටද ඔක්කොගෙම අහන්නේ ඔතනනේ ප්‍රශ්න තීරණයක් ගත්ත මේ ලෝකේ ඇත්තක් දකින්න නැතුව හොඳ එකක් වටින එකක් සාරයක් ආස්වාදයක් නැහැ කියන්නේ නැහැ බුදුහාමුදුර කියනවා ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් තියෙන හින්දාමයි ලෝක සත්‍ය අවකැලේ එකවරක් බුදුහාමුදුර ළඟට ගිහිල්ලා එක හාමුදුර කෙනෙක් අහනවා බුදුහාමුදුරනේ මේ ලෝකේ එකම තැනක්වත් නැද්ද අපිට සැපෙන් ඉන්න චූටි තැනක්වත් නැද්ද අපිට හොඳින් ඉන්න කිය බුදුහාමුදුර එතකොට දේශනාවන මහණ එහෙම එක තැනක් හරි මේ ලෝකේ තියෙනවා නම් මේ ලෝක සත්‍ය එතන ඉන්නවනේ මේ ලෝක සත්‍ය ඇතන කොයි තමන්ට ඕන විදියට පවත්වගෙන සැපෙන් ඉන්න දැන් එහෙම එක තැනක් හරි මේ සංසාර ගමනේ තිබුණා නම් දැන් කියනෝනේ අපි අනන්ත සංසාරේ සක්විති රජ වුණා කියලා දැක්කේ නැහනේ කවුරු
හරි හිටියනම් රක්විති රජකමේ හරි එතන අපිට කැමති විදිහට පවත්වන්න පුළුවන් වුණා නම් අපි එතනද මෙතනද අපි ඉන්න ඕනේ එතනද මෙතනද එතන ඉන්න ඕනේ එහෙනම් මේ ලෝකේ මොකක් හරි දෙවියෙක් වෙලා බ්‍රහ්මෙක් වෙලා මොකෙක් හරි වෙලා අපිට කැමති විදිහට ඉන්න පුළුවන් තරම් තිබුණා නම් අපි ඉන්න ඕනේ එතනයි එදා තිබිලා නැහැ දැන් අද ඔබට හම්බුණාද කැමැතිසේ පවත්ව ගන්න පුළුවන් කෙනෙක් තමන්ට හම්බෙලා තියෙනවා ඇසක් කනක් නාසයක් දිවක් කයකින් යුත් හම්බුණාද එහෙනම් අදත් කැමැතිසේ පවත්ව ගන්න පුළුවන් මම මගේ කියලා පාලනය කර ගන්න පුළුවන් රූපයක් ශබ්දයක් සුවඳක් රසක් පහසුත් නැහැ තමන්නුත් නැහැ අනේ කවදාද ඉස්සරහටවත් හම්බෙයිද ඉස්සරහටවත් නැහැ ඔන්නෝක තුන් කාලෙම දැකලා බුදුහාඳුරු බිමෙන් තියෙන ගොම කෑල්ල කරන් කියනවා මහාන මෙන්න මේ ගොම කෑල්ල තරම්වත් වටින එකක් තමන්ට කැමැතිසේ පවත්කන සැපෙන් ඉන්න පුළුවන් තැනක් දෙයක් මේ තුන් ලෝකෙම නැහැ ගොම කෑල්ල තරම්වත් වටින් නැති දෙයක් තමයි අපි මේ හරි වටිනවා කියලා යන්නේ එහෙම කියලා උන්වහන්සේ පෙර අත්භවයක පෙර සක්විති රජෙක් වෙලා ඉන්නකොට උන්වහන්සේට තීච්ච දේවල් ටිකක් ගැන කියන महान मम पेर अद्भवेक सक्विति रजवेला इनकोट मट तिमुना राजधानी असूहारदा मायटति राजधानी असूहारदा तिमुना ये राजधानी वल मट तिमुना मालिका रजमालिका असूहारदा ये रजमालिका वल मट हिटी अगबिसोर असूहारदा ये अगबिसोरुंट मट हिटिय दाव मट हिटिय पुत्तु असूहारदा මටහිටියා මංගල ඇත්තු 84000ක් මංගල 84000ක් ඕන වෙලාවක කිරි ගන්න පුළුවන් එළ දෙන්නු 84000ක් මට තිබුණා රාජාසන 84000යි රත්තරන් ඇඳවල් 84000යි රත්තරන් ඔටුනු 84000යි රත්තරන් සෙරෙප්පු 84000යි රත්තරන් පිඟන් 84000යි රත්තරන් කෝප්ප 84000යි මහාන මට තිබුණා ඇඳුම් විතරක් කෝටි 84000ක් එක මාලිගයක කෝටි ගානේ ඇඳුම් महानवट उच्चर लड़पुने कैडिला बिंदी दीरला मेरी लगिया ममत इतने च्युत ईना मे ससनार गमने यदत्ते हेम दे अदत्ते हेम मेतन इन वेट हतर हतर वीन गिरी केवल हतर आई वाहन हतर आई उन्न दिन कितर लमाइ हतर आगे उच्चर तो හතරක්වත් නැති අපි මේක කරගන්න පුළුවන්ද 84000 ලැබිලත් බැරි වෙච්ච දෙක උන්වහන්සේට හතරක්වත් නැති අපිට මේක කැමැතිදේ පවත්ව කළ සැපෙන් කෙලවර කරන්න පුළුවන් වේද බැරි වේ පුළුවන්ද බැරිද බැ එහෙනම් යම් જાතියක් පහළ වුණොත් ජනිත වුණොත් ජරා මරණ සහිතයි ජරා මරණ සහිත නම් ඊළඟ ප්‍රතිඵලය සැපද ශෝකද ශෝක පරිදේව දුක්ඛ දෝමනස उपाय इनम मिन्न मे लोके मुखरअलो पेलेन्दे इनम पेलेन्तु इंदना दुखग्नतु इंदना गिन्नग्नतु इंदना असहनेग्नतु इंदना विदर्शनावक्ति लोके विद्यावक्ति विद्यावदकिन ओकट हुंद कथावक्ति अर धनीय गोपाल के सूत्र ධනිය ගෝපාල් කියලා මිනිස්සෙක් හිටියා ඔය මිනිස්සයා දවසක් වැස්සක් වහින වෙලාවක බුදුහාමුදුර ළඟ ඉන්න. වහිනකොට මෙයා ලොකු කතාවක් කියනවා එතන ඉඳන්. මගේ ගේ හොඳට හෙවිලි කරලා තියෙන. ජනේල් දොරවලුත් හොඳට හයි කරලා තියෙන. ඒකේ තියෙනවා වියපු පියපු කෑව අඩුව අඩුවල ගබඩා කරලා තියෙන්නේ. වැස්ස උඹ කැමති නම් ඕන් තරම් බහපම් මට ප්‍රශ්නයක් නැහැ. බුදුහාමුදුරු කියනවා මට එහෙම ගයක් කුටියක් ඇත්තෙත් නැහැ මගේ එහෙම හෙවිලි කළා ඔය ජනේල් දොරවලුත් නැහැ. මම ওই ගහක් යට හරි ගලක් උඩ හරි ඉන්නවා වැස්ස උඹ කැමති නම් ඕන් තරම් බහපම් කියලා බුදුහාමුදුරු. මට තියෙනවා හොඳට බවබෝග සම්පත්. මට ඉන්නවා හොඳ කීකරු බිරිඳක්. මට ඉන්නවා හොඳ කීකරු දරුවෝ. ඒගොල්ලොත් मगे गेदर सुवसे इन्नो वैस उंब कैमती ना ओन तरम वह पंकी धनी गोपाल की नमें वैस देख बुधवाम द्रोत की मट की विंडारी अकी विंडारी नोन लत्न लमा इन मट हेम अटू बटू बहुभोग संपत्ने वैस उंब कैमती ना ओन तरम वह पंकी
මට ඉන්න හොඳ එළ දෙන්නු හොඳ ගවයෝ දැසිදස් කම් කරු කියලා ඔන්නෝම එන ලිස්ට් එකක් කිය කී අන්තිමට කියනවා වැර්ථ උඹ කැමති නම් ඕන් තරම් වැහපන් බුදුහාමුදුරුවොත් ඒක අනිත් පැත්ත කියලා බුදුහාමුදුරුවොත් කියනවා වැර්ථ උඹ කැමති නම් ඕන් තරම් වැහපන් අන්තිමට ඕක කියලා මෙයා යනවා මහරෑ මහ වැත්ත වහින් වැස්ස වහලා දනිය ගෝපාල්ගේ ඔක්කොම ටික ගහගෙන යනවා දනිය ගෝපාල් ඉතුරු වෙනවා මතක් වෙනවා බුදුහාඳුරෝ දැන් අඬ අඬ නෝනායි ළමයි ගෙවල් දොරවල් අටකොටු ඔක්කොම අරක වාන නැති කරගෙන දැන් අඬ අඬ එනකොට බුදුහාඳුරෝ ඊයේ හිටියා වගේම ගහ යටේ ඒවලේ වෙනවා බුදුහාඳුරනේ ඔබ වහන්සේ කියපු එක දැන් මට දැන්නේ තේරෙන්නේ මම ඊයේ තියනවා කියලා එන ලොකු කතාවක් කියලා ගියා අද මම ඒ ටික නැති වෙලා මහා ගින්නකින් අඬ අඬ ඉන්න ඔබ වහන්සේට ඊයේ තිබුණෙත් නැහැ ඒ හින්දා ඔබ වහන්සේට අද දුකබුත් එනන් තියෙනවා කියපු මට අද අඬන්න උනා නැති වෙහිච්ච ඔබ වහන්සේට අඬන්න උනේ නේ එකවරක් එක රජ කුමාරේ કોઈ සක්මන් කරන්න යන ව්‍යායාම පිණිස ඇවිදින්න යන ඇවිදින්න යනකොට එක තරුණ හාමුදුරුව කෙනෙක් කළු කෙස් එහෙම තියෙන හොඳ තරුණ 18 20 25 වගේ කැලේට වෙලා භාවනා කර කර ඉති ඔය තනියෙන් හුදකලාවෙ ඉන්න මෙන්න මේ යුව රජතුමා එයාත් තරුණයි ගිහිල්ලා අහනවා මේ තරුණ කාලේ තාම කළු කෙස් තියෙන කාලේ මොකද්ද ඔබ මේ කැලේට වෙලා කරන්නේ මේ ලෝකේ කොච්චර සතුටින් සැපෙන් ඉන්න දේවල් තියෙනවා එහෙම තියෙද්දි ඇයි මේ කැලේකට ඉන්න වෙලා ඉන්නේ කියලා අහන එතකොට ඒ හාමුදුරුවෝ දෙන මම මේ සැපෙන් ඉන්නම තමයි මෙහෙම ඉන්නේ කියලා මන් දැපෙන් ඉන්නව තමයි මේ විදියට ඉන්නේ. දැන් යුවරජතුමාට මාර ප්‍රශ්නයක්. යකො මොකද්ද මේ කියන හතර බීරි කතා? දැන් අපි දැපෙන් ඉන්නේ ඔහොම. මෙයා මේ දැපෙන් ඉන්නේ අමුතුම ක්‍රමයක. මේකත් තැපද්ද කියලා තරහෙන් පුපුරු පුපුරු යන මහ පිස්සු පිස්සුනේ කියන. පුපුරු පුපුරු ගිහිල්ලා තමන්ගේ පිය රජතුමාට ගිහින් කියන මම මේ පොදුම හාමුදුරු කෙනෙක් හම්බුණානේ මට ශ්‍රමණේ. එයා කියනවනේ මේ කැලේට වෙලා හරියට කන්න දෙයක්වත් නැහැ හරියට අඳින්න දෙයක්වත් නැහැ හරියට නිදා ගන්න දෙයක්වත් නැහැ අවුවට වේලෙනවා වැත්තල දෙමෙනවා වේලි වේලි ඉන්න ගමන් එයා කියනවා එයා සැපෙන් ඉන්නවා කියලා මේ මෙච්චර සැප විඳින අපිද සැපෙන් ඉන්නේ එයාද සැප විඳින්නේ කියලා රජතුමාගෙන් අහනවා මෝඩ කතාවන්නේ ඒක රජතුමා කියන්නේ දහම අහලා ධර්ම අවබෝධයක් තියෙන ප්‍රඥාවන්ත කෙනෙක් රජතුමා මුකුත් උත්තරයක් දෙන්න යන්නේ නැහැ සේවකේට අඬනවා සේවකයට අඬ ගහලා කියනවා සේවකයා මේ රජවාසලේ තියෙන ඉස්තරම්ම ඇඳ හදන්න පිළියෙල කර ඉස්තරම්ම ඇඳ ඉතින් සිරියහන් ගබඩාන් රජතුමාගේ ඇඳනේ රජතුමාගේ ඇඳ පිළියෙල කරනවා පිළියෙල කළා කියනවා ගිහිල්ලා අස්ස ගාලට ගිහිල්ලා අස්සේගේ වලිගෙන් අස්ස කෙන්දක් ගලවගෙන ඒකත් කරනවා ඊට පස්සේ මගේ ওই තියෙන කඩුවක් අරගෙන ඒ කඩුවේ තුඩට විස පොවන මහා දරුණු විස විස පොවල අර කඩුව අර අස්සෙකෙන්ද එල්ලනවා අර ඇඳේ නිදා ගන්න කෙනෙක්ගේ පපුව කෙලින් හිටින් ඔන්න ඔය ටික කළා දැන් කියනවා යුවරජතුමාට එන්න කියලා යුවරජතුමාට කියනවා යුවරජතුමනේ මෙන්න මේ හොඳ සැප ඇඳක් තියෙනවා මෙන්න මේ ඇඳේ කාලයක් කියලා කියනවා මෙන්න මේක හොඳ සැපෙන් නිදා ගන්නොත් කියලා නිදා ගන්න යනකොට විස පොවපු කඩුවක් උඩේ ඉල්ලලා පොඩ්ඩ ඇඳ වියන එල්ලලා තියෙන එල්ලලා තියෙන පොඩ්ඩ හැරෙනකොට ගැස්තුනොත් අස්ත කෙන්ද කැරලා පපුවේ වැටලා මැරෙන්න දැන් යුව රජතුමා වෙවුල වෙවුල හෙල්ලෙන්නවත් නැතුව අර කියපු පැය හරි පැය දෙක හරි පොඩ්ඩක් හෙල්ලුනොත් ඉවරයි අස්ත කෙන්ද මේකෙත් ගහක් වගේ නේ අස්ත කෙන්ද පොඩ්ඩක් ගැස්තුනොත් කඩුව කොහෙටද වැටෙන්නේ ඇඟට වැටෙන්නේ විස කවලින්ද විස ශරීර ගත වෙලා මැරෙන රජතුම කුමාරයා හෙල්ලෙන්නේ නැහැ කාලේ ඉවරෙච්ච ගමන් පැනලා ඇඳෙන් පැනලා දුවලා යනවා රජතුමා රජතුමා අහනවා කොහොමද යුව රජතුමනේ සැපෙන් නිදාගත්තද මොන සැපද රජතුමනේ මම මේ පණ බයේනේ හිටියේ මම හෙල්ලුනේවත් නැහැ ඔය පැයදක් කියලා කිව්වා ඉතින් මං අපි සැප විඳිනවා කියන්නේ ඕකනේ අපේ සැප ඔන්න ඔය වගේ ගිහින් බලපන් ඇත්තද බොරුද කියලා ෂෝක් ඇඳ හැබැයි උඩ කඩුවක් ඇඳ සැප තියෙනවා ජාති තියෙනවා ඔබට හැබැයි ඔබට තියෙනවා බය කැඩේද විඳේද
मेरे इना मेक असहने अद सहने ओय भय की सहने अद असहने इध असहने सेपद दुखद इध मार वेडाक निकर गणी सेप होया वृतज्जन लोके अल्ल दीन असहने दिने सहने होयांड अल्ल दीन असहने दिने नोक विद्यावे वेड़ अविद्या वेड़ ओके विद्यांकर अविद्यांकर अविद्या अविद्या हितुआ के संकार कला एना ज्ञाने अन्वे हंधुरे विज्ञाने अविद्यापच्या संकार संकार पच्या विज्ञान विकृति ज्ञाने कद आगन मट हों का खम्बुनो कि अर गया उड पेन मलगा विड़गाल अंदर पोरीगा विड़गा पोरीगा इधी लोक सत्य मगुल की लही आगे हिन्न टाव मगुल कर मगुल आ मंगल लेक आराम इन्हें नियम मगुल मग नियम मगुल मे बंदे बाकी नहीं बैदगा अमोट मैंने नवे बाकी मैं पतन अब क्या मैंने संतार कर्म कबड़ा वो कबूदने कल्पा एक पाऊती है ना अभी हेमोट कल्प अणुए अभी वैडिहरिया कैवल तीन होंदी अणुंड गिनी दीगन आस्वादे पता पहर गागन दस अकुशल दस अकुशल कर्म पत कर मेलो के नियम अम्मी कवदावत कमती बुधुहां अभी दुखी नो बल उन्नहसी अभी नियमता तबुदुपियान उन्नहसी अभी नियम रजतुम अबुदु रजान अमा मै नी बुधुपियान इन मे लोकट मे दहम की दी अभी दुखे इन्नो बल कमती नदी हेबे अभे अम्मला अभी दुखे इन्नो बल कमती ने हेबे ये गोल्लो दाने सीमा सहित दया कि ये गोल्लो दाने तो दुख अन मगेम काटी विकट गमक अंबल मगैति पिनो पिनो इन्नो काटी कोहे आवद कोहे अनाद कि अंबल मे पिना वलं कद एक एकट इतवा गले दैम कद गले अंबल में बिना गिर मिनी ऊ वलं कद गिनावा एक बिंद एक हिना होगदे नबे विस्तरी अबे विस्तरी दे अंबल मग पिनो पिनो इन्न काटिया दे अंबल मगेना हिता अंबल मग इन अभी हवास अंबल मगट आनवा एक रेट तीन दे बेदाहदान काल हिना पहुदा उदेट इन पहुदा उदेट आनो दे अभी गिंदर के कोहिंग तो कोहिंग कऊ तो पुता हदा करते मे दू हदा करते कि ना मम्मी हदने मे दू मम्मी हदने मगे मे पुता है दू दिने कोहिंग आवाद कोहे आनवाद ई लंगट मुकद अब अविद्यावें तूष्णावें गुड़न मगे कगी रही थे संसारे महाकर्म गबड़ा मम मगे करगन एक वंदी कंदूल ओलिंगे वागन यान गमन अंबल में पिनो पिनो इन थिंग लोक सत्यो अरे अंबल में मिनसु उदेर नगिला रैट एक तुला काल बीला उदेर नगिला आपू आपू कति गोल्डे अन्नासी अभी अभी जीवित गमन अनंत संसार विधियर गमक उन्नो गमन गिये निकान ने में अविद्यावाय तृष्णावाय नेमति वलंकद करेतिया एना अविद्याव निसा मेकट हावेला तृष्णावेला हरिहुंद वटिन सार गमनक केला अपि गमन गिया उन्नो वलंकद बिंदे गुणा कौद गुणा गुणा बुधुहां बलन बुधुहां गुणा क्यों गौतम नायक किवे गुणा एना मिन्न में गौतम नायक आगे वन टीके हुआ दाट आई अविद्याव तुष्णा बिंदी ओक बिंदी अपे अम्म ओक बिंदी विना अम्म अपे अम्म मम महान नोट प्रश्न आवम मगे मल्लित महान पोटिकाले महान पोटिकाले महान मट मत पिरीमी हतरा कि पाऊले अरे मल्ली हिंद अम्म एक दवा सक सतुट वितर हों अरे सतुटिंग
අපි තුන්දෙනෙක් ඊටද ඉඳලා අපි තුන්දෙනායි මං හින්දා අපි අඬනවා එක එක ප්‍රශ්න වලට දුක් වෙනවා වෙන වෙන අයියා ප්‍රශ්න මල්ලිගේ ප්‍රශ්න ඔහොම ඉතින් දුක් වෙවිද දැන් මම මහාන වෙන්න හදනකොට කියනවා අනේ පුතේ මහාන වෙන්න එපා මේ මං ඉතින් ඔයා මේ හොඳ තැනකින් මොකක් හරි කරගෙන ඉන්න ඕකේ දැන් බලන්න අම්මා එදා මල්ලිින්ද මහාන වෙච්ච එකම දුකක් මං හින්ද අවුරුදු 35 දුක් වෙද දුක් විඳලා දුක් කියලා කොහොමද මහාන වෙලා දැන් අවුරුදු 4යි ඒ 4ට අම්මා එක දවසක්වත් දුක් විඳලා මං හින්ද ඉස්සර රෑ වෙලෝ යාළුවොත් එක්ක ගිහිල්ලා එනකොට බලන් ඉන්නෝ ඒක යාළුවොත් එක්ක රන් වුණා කියලා ඒවට දුක් වෙනවා මොන මොනවාරි වෙන ප්‍රශ්නේ ඉඳ දුක් වෙනවා කොහොම දුකෙන් හිටියේ මේ 4ට දුක් කියලා නේ දැන් බලන්න අපේ අම්මා එතන නිවීමක් දීලත් ඒක දැක්කද දැන් මට හිටපු ගම කෝල් එකක් දීලා කියනවා අනේ හැමතුනේ අයියාගේ දුව අතනී පෙලා නව ලෝකෙ ගියා මල්ලිගේ දුව වැටිලා අත උලුක් කියලා අයියාගේ නෝනාගේ කකුල මොකද්ද වෙලා මේ ළඟදී මල්ලිගේ නෝනා මට බැන්නාද දැන් මං කල්පනා කළේ මේ දෙන්නත් මහනේලායි තියනනම් කොහොමද අපේ අම්මට ඔහොම කෝල් දාන්න වෙනවද දැන් අපේ අම්මා ගෙදර තියෙන නිවන දැක්කද එහෙනම් බලන්න අපි නිවා ගන්න හදපු ක්‍රමේ එහෙනම් මෙන්න මේ අවිද්‍යාව තියෙන හින්දා තමයි හාවු එහෙනම් මෙන්න මේ අම්මා නියම නිකං කෙනෙක් නෙමෙයි උන්වහන්සේ දකින්නේ මේ ටික කාලයක පොඩි කාලයක කෑල්ලක් නෙමෙයි අපි මේ 56ට ඒ කෑල්ලට තමයි ඔක්කොම දක්කන්නේ ඕක ජයගෙන ඉන්න මෙහෙ ජයන් ඉරගෙන යනකොට ඊට පස්සේ 4-5 කල්ප කෝටියකට බේරෙන්නේ දැන් ඕකද නියම ආදරේ විවාහ කරලා දෙන්න ගැළපෙන දෙයක් ගන්න උගන්නන්න හැබැයි දහම දීලා දහම නොදී කෝටි දහහක දෑවැද්ද දුන්නකල ධර්මයේ දෑවැද්ද කරගෙන දෙන්න බන්දර දෙන්න අනිවාර්ය ඒක එපා කියනෝ නෙමෙයි බුදුහාඳුරේ එපා කියලා දෙන්නේ කාම මිත්‍යාචාරය කාමචාරය එපා කියලා නෑ අපිට චාරෙත් දැයි මිත්‍යාචාරෙත් ඔබට චාරේ පුළුවන් මිත්‍යාචාරය එපා එහෙනම් මේ එකක්වත් කිව්වේ ඔබේ ජීවිතයේ පල්ලෙහාට හෙලන්න නෙමෙයි ඇත්ත දකින්න විතරයි අපි ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවය කියලා දැකලා තියෙන්නේ ඇත්තම ප්‍රිය ස්වභාවය ඇත්තටම ප්‍රිය කරන්න සුදුසු නැති එක. එහෙනම් අනිසි එකක්. කැමැත්තක් ඇති කර ගන්න තරම් සුදුසු නැති එක. එහෙනම් මෙන්න මේක දැක්කොත් මෙන්න මේක තේරුනොත් මෙන්න මේක අවබෝධ වුනොත් තමයි මේක අනිච්චයි කියලා දැක්කගේ. එහෙනම් ඔබ මෙච්චර කල් පුරුදු වෙලා තියෙන ಜಾති වලින් සැප. එහෙනම් ඒ ಜಾති නැති තැන සුවේ දැක්කනම් ඒ ජාති අල්ලන්නේ නැත්නම් එතන තියෙන සැනසීම දැක්කනම් දැක්කේ නිවන්. ඒතං සන්තං ඒතං පනීතං. යතිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදි පටිනිස්සක්. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. ඔන්න නිවන්. එයම ශාන්තයි එයම ප්‍රනීතයි. මොකද්ද? සාන්ත ප්‍රනීතයි. යදිදන් සබ්බ සංකාරේන මෙන්න මේ ලෝකයේ ගැන හිතන කියන කරන වැඩ පිළිල කොච්චර අසහනයක්ද කොච්චර දාහයක්ද කොච්චර පිළීමක්ද කොච්චර අවුලක්ද එහෙනම් ඒක නැත්තම් යදිදන් සබ්බ සංකාර සමතෝ අන්නේ ටික සමතේ වුණා නම් කොච්චර සාන්ත ප්‍රණීත සබ්බූපති පටිනිස්සක්කු මේ සියලු උපාදාන උපාදාන වෙලා කරන වැඩ පිළිවෙල පිළි නොගන්නට කොච්චර සාන්ත ප්‍රණීත දැන් උපාදාන උනාට වස්තනේ ප්ලෑන් ගහන්නද දැන් එන ඉවරයක් තියෙනවද අරේ ප්ලෑන් මෙහෙ ප්ලෑන් එහෙ ප්ලෑන් ප්ලෑන් ගහලා මහා මානසික අසහනේ වටේ රවුංග ගහින් රෝන් දෙක ගහින් තණ්හක් වේව තණ්හාව ෂය වුණා නම් නොකර වුණා නම් විරාගික වුණා නම් නිරෝධ වුණා නම් කොච්චර සාන්ත ප්‍රණීත කියලා දකිද එහෙනම් බයයි ගින්නයි දාහයයි අසහනයයි ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කියන ගිනි 11ක් කණ්ඩ උනේ මොකක්ද ගිනි 11ක් කන්න උනේ මේ ඇත්ත දැක්කේ නැත් අනිච්චයි කියලා දැක්කේ නැති ඔන්න ඔය චූටි වැඩේ මහා ගින්නක ඇරඹුමක් එහෙනම් විද්‍යාවෙන් අද දකින්න මෙන්න මේ වැඩ පිළිවෙල මෙච්චර කල් ඉච්චයි කියලා හිතුවේ මට අද තේරුණ අනිච්ච එකක් එහෙනම් අනිච්ච නම් කෙලවර දුකෙන් දුක නම් ඔක අසාරයි කියන ඔන්න ඔය බණ ටික නම් අද මට තේරුණා කරන්න බැරි වැඩක් මම මෙච්චර කල් කළා අර පොඩියුම් කෝම් පිට්ටු වලින් කෝම් පිට්ටු හදලා වැලි වලින් කෝම් පිට්ටු හදලා කැඩුනහම අඬනවා වගේ මොට්ට වැඩක් කර කරනේ මමත් මෙච්චර කාලේ ඉඳලා තියෙන්නේ කැඩෙන එකක්ම ගෙනල්ලා කැඩුනා කියලා අඬලා
බිඳෙන එකක් ගෙනල්ලා බිඳුණා කියලා අඬලා මැරෙන එකක් මගියලා මැරෙනවා කියලා මැරෙන්න හදපු මොට්ට වැඩක්නේ මං කළාද හැබැයි අද දැනගන්න කැඩෙන දේවල් කැඩෙනවාමයි විඳින දේවල් විඳිනවාමයි මැරෙන දේවල් මැරෙනවා එහෙනම් ඒක මට පාලනයක් තියනවද ඔළුවෙන් හිටගෙන අත ගිහින් කෑ ගහන්න ගෙදර ගිහිල්ලා මගේ ටික කැඩෙන්න එපෝ කියලා තියේයිද කැඩේයිද තියේයිද කැඩේයිද මගේ ටික නම් විඳෙන්න එපෝ ඔළුවෙන් හිටගෙන කෑ ගහන්න විඳේයිද තියේයිද මගේ ටික නම් මැරෙන්න එපෝ ඉඳීද මැරෙයිද එහෙනම් කරන්න බැරි වැඩේ කරන්න ගිහිල්ලා වෙහෙසට පත් වෙකන දුක් විඳ කියලා කරගන්න බැරි වැඩක් කරන්න ගිහිල්ලා මහා වෙහෙසක් විඳා ඕකට තමයි දුක කියන්නේ එහෙනම් මානසිකව විඳේ උන් නොතන අසහනේ මේ ලෝකේ මට පාලනයක් නැති මට කරන්න බැරි එකම වැඩේ කරන්න ගිහිල්ලා මහා වෙහෙසක් විඳලා අන්තිමට මැරිලා ගිහිල්ලා සතර අපාගතත් උන් රාගයෙන් දේශයෙන් මොයි අන්තිමට හම් වෙච්ච දෑවැද්දේ දැන් ඉතින් එහෙනම් හිත හදාගෙන වැඩේට බයි කැඩුනොත් කැඩිද්දි දැන් මොකද කරන්නේ තියා ගන්නවද විසි කරනවද කැඩුනොත් මොකද කරන්නේ තියා ගන්නවද විසි කරනවද විසි කළාද බිඳුනොත් මොකද කරන්නේ තියා ගන්නවද විසි කරනවද මැරුනොත් මොකද කරන්නේ තියා ගන්නවද විසි කරනවද විසි කරන්න එපා වල්ලා දන්ද විසි කරන්නේ අමසෝන් වල කැඩෙනදී කැඩෙත බිඳෙන හැමදී බිඳෙත නැහෙනදී නැහෙත අතර දැමු විට නිවන් ද එහෙනම් අතහරින්නේ වැඩ ටික නන් නෙමෙයි බඳින්න එපා කිව්වා නෙමෙයි දරුවෝ හදන්න එපා කිව්වා නෙමෙයි හදා ගන්න බෑ ඇත්ත දැනගන්න මේ ලෝකේ හොඳම වැඩේ නන් නෙමෙයි ඉතින් නොකර බෑනේ ඉතින් ඉන්නකන් යුතුයකම් ටිකක් තියෙනවා අම්මට සාතර බලන්න දරුවෙක්ගේ වගකීමක් ඒක හොඳට මතක තියාගන්න තියාගෙන ගැලපෙන විදියට කරගන්න එහෙනම් අම්මට තාත්තරේ ඉන්නකන් ඒ ටික සලකන්න හැබැයි තට්ටු හතක් තියලා අම්මා තාත්තා සලකනවට වඩා වේලක් කණ්ඩ නොදී හරි මෙන්න මේ බණ ටික අම්මට තාත්තට කියලා දුන්නා නම් ඒ දරුව ණය ගෙවපු දරුව එක රුපියලක් අම්මට දුන්නට කමන්නේ එක සබන් කෑල්ලක් එක සාලුවක් කවුරුද්දට නොදුන්නට කමන්නේ ඔය බණ ටික කියලා දැම්බෙ මේ ලෝකේ අනිච්චයි දුක්ඛයි අනත්ත බුදුහාමුදුරු කෙනා අවුරුදු 100ක් අම්මවයි තාත්තවයි කරවල් දෙකේ තියාගෙන යම් දරුවෙක් සියලු අප උපස්ථාන කරන බිමට බස්සන්නේවත් නැත නාවනවා කවනවා පොවනවා ඇඟේ තෙල් ගානවා මසාජ් කරන ඔය සියලු අප උපස්ථාන කළත් ඔය අම්මා තාත්තා දීපු කිරටයි හෙලපු දාඩියටයි එක කිරි බින්දුවකවත් දාඩිය බින්දුවකවත් ණය ගෙවෙන්නේ නැහැ අවුරුදු 100ක් කළ හැබැයි යම් දරුවෙක් ඔය අම්මට තාත්තට මෙන්න මේ බණ ටික කියලා දුන්නා නම් මේ ලෝකේ අනිච්චයි දුක්ඛයි අනාතයි ඇසුරු කළොත් දුකෙන් කෙලවර කරනවා ඕක ඇසුරු කරන්න හොඳ නෑ කියන ඔන්න ඔය බණ ටික කියලා දුන්නා නම් ඒ දරුවා ඒ අම්මා තාත්තා දීපු සියලු කිරටත් හෙළපු සියලු දාඩියටත් ණය ගෙවලා